සිත් පිනවන අපේ රටේ වියලි කලාපේ පුරා විහිදී පවතින දහසක් මහා වැව් අපේ රටට ජාතියට මොනතරම් ආඩම්බරයට කරුණක්ද. දෙහිඅත්ත කණ්ඩිය මහවෙනාවෙල ගම්මානයට ගිය අපිට දකින්නට ලැබුණු මේ සුන්දර දසුන් අපිට අත්කර දෙන්නේ සතුටක්, ආඩම්බරයක්, අභිමානයක්. දැන් ප්‍රදේශයේ බොහෝමයක් ගුයිමහත්තුරු තමන්ගේ වී අස්සුණු නෙලනවා. මේවා බලන් ඉන්න තරම් හරි අපූරු දර්ශන. පහුගිය කන්නේ වී ගොවිතැනේ යෙදිච්චි ගොවිමහත්තුරු වී අස්සුණු නෙලනවා. බිත්තර වී ගොවිතැන කරපු අපේ ගොවිමහත්තුරු බිත්තර වී සකස් කරනවා. මහවැලි සීකලාපය දෙහිඅත්ත කන්දිය ප්‍රදේශය ගත්තම අපේ පළතුරු බෝ ගැන කතා කරොත් කෙසෙල් වගාව බොහොම ලස්සනට කරන අපේ ගොවිමහත්තුරු ඉන්නවා. වී ගොවිතැන්ට අමතරව එළවලුගාවට අමතරව මිරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන අපේ ගොවිමහත්තුරු ඉන්නවා. මිරිදිය මත්ස්‍ය වගාව බොහොම ලස්සනට කරන ගොවිමහත්තුරු ඉන්නවා. අපේ ගෙවත්ත අපි බොහොම ලස්සනට කරගන්න ඕනේ. මේ ගෙවතු වගාව සාර්ථකව කරන ගොවිමහත්තුරුත් ඉන්නවා. ඉතින් අද මිහිකත දිනුව වැඩසටහන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අය ගැන. බිත්තර වී කියන්නේ සාර්ථක වී ගොවිතැනක ගුණාත්මක අස්වැන්නක පදනම බව අපේ ගොවිමහත්තුරු හොඳින්ම තේරුම් අරගෙන. මහවැලි සීකලාපේ බොහෝමයක් ගොවිමහත්තුරු තමන්ගේ වගකීම අකුරටම පිළිපදිනවා. ජයන්ත ගොවිමහත්මයා තමන්ගේ බිත්තර වී අස්වැන්න කමති දාලා හොඳට වේරගන්නේ තමන්ගේ වගකීම හරි විදියට ඉටු කිරීමේ අරමුණ ඇතිවයි. බිත්තරවී නිෂ්පාදනය යෙදෙන ජයන්ත අහංගම ගොවි මහත්තයා අපිත් එක්ක ඉන්නවා. කියන්නකෝ මේ සැරේ කොයි විදිහටද බිත්තරවී නිෂ්පාදන වැඩසටහන සිද්ධ වුණේ? අපි අලුතරමෙන් ගෙනල්ලා අකර 8 හමාරක් විතර කරලා තියෙනවා. ඒකේ BG 360, ඒ වගේම BW 367, 374, ඒ වගේ වර්ග 3 වර්ගයක් වගා කරලා තියෙනවා ඔය අකර 8 හමාරට. ජයන්ත මහත්තයා අපිට කියන්න කොහොමද ගොවියෝ හැටියට මේ වැඩේ සාර්ථක කරගෙන යන්නේ? අපි මේ මුලින්ම තේරුම් ගන්න ඕන අපි වී ටික හදන්නේ තවත් ගොවි මහත්මයෙකුට දෙන්න. ඉතින් ඒක නිසා මුලින්දලම මේක දැන් මම කල්නොත් සාමාන්‍ය වී වපුරලා කරා. නමුත් ඊට වැඩිය ගොඩාක් සාර්ථකයි මේ මැෂින් වලින් හිටවලා ඒ කරන් පස්සේ ඒකේ අර පේලි අතර ගිහිල්ලා වල් මර්ධනය කරන්න, ඒ වගේම සම්පූර්ණ කලවන් අයින් කරන්න අයින් කරලා හොඳ වගාවක් අපිට කියන්නේ අර මැෂින් වලින් නැවත වී සුද්ධ කිරීලේ ඒ ටික අරෙන්න මුලින්ම වගාවම අපිට තව ගොවි මහත්තයෙකුට දෙන්න පුළුවන්ද බැරිද කියන தත්ත්වේ හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපිට කෘමි හානියක්, ඒ වගේම දිලීර හානියක් තිබුණත් එහෙම ඒකත් හඳුනා ගන්න පුළුවන්. වී ගොවිතැනේ නියලන අතරතුර Tamanගේ මහන්සිය නිවා ගන්නට කුරුම්බ ගෙඩියක් බොන්න තියෙනවා නම් කවුද අකමැති? හොඳට වේලගත්ත බිත්තර වී ටික පිරිසිදු කරලා සල්ලඩ කරලා ක්‍රමවත්ව සකස් කිරීමේ වගකීම දෙහිඅත්ත කණ්ඩිය සමනල තැන්න ධර්මසේන ගොවි මහත්මයා අතින් හරියටම සිදුවෙනවා. බිත්තර වී පිරිසිදු කරන යන්ත්‍ර මේ ප්‍රදේශයට ගොඩක් නැතුව ඇතිනේ. එතකොට මේ ගොවීන් සංවිධානගත වෙලා මේ වැඩේ කරන විදිය මොකක්ද? ඉතින් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි බීජවී ගෙනලා මේ පොහුණු පන්තියකුත් තියලා ගොවියන් ටිකක් දැන් 5 දිනක් විතර අපි ගිය කන්නේ සංවිධානය කරගෙන දැන් ගොවි 5 දිනක් විතර මම මේ ආරම්භයේ පටන් ගත්තා. දැන් මේ සැරේ දැන් ඒ ටික මම මෙලදී අරගෙන ඒ ගොවියත් එක්ක සම්බන්ධ වෙලා බීජ පිරිසිදු කරලා දැන් අලෙවි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙලෙස ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනයකට අපේ ගොවි මහත්තුරු සූදානම් වෙනවා නම් අපිට අපේ බිත්තර වී ටික සකස් කරගන්න එක අපහසු කාර්යයක්ද? මහ විනාවෙල ප්‍රදේශය පුරාම ගොවීන් වී වේලන අයුරු මේ සඳහා ඔවුන් ගන්න වෙහෙස අපිට දකින්නට ලැබුණා.
අර ඈතින් පෙනෙන්නේ කුඩා සීකිරිය බව ගොවින් අපට කිව්වා. මේ සෑම දර්ශනයක්ම දෙහිඅත්ත කන්නේ ගොවීන් හරි අපූරුවට අත්විඳිනවා. මේ මුව පැටියා විල වැව බලන්නකො ලස්සන. පාසල් යන එන පුංචි පැටව් මේ සබා දහම අත්විඳිනවා, රස විඳිනවා. වැව් ඉස්මත්ති වල්ලලි තෘණ භුක්ති විඳිනවා. මේවා ගම්මුන්ට හොඳට හුරුපුරුදු දේවල්. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය හොඳ ආදායම් මාර්ගයක්, හොඳ ස්වයං රැකියාවක්. බලන්නකො මේ ගොවි මහත්තුරු කරන වැඩ. ගොවිතැන් කටයුතුවලට අමතරව අතිරේක වෙනත් ආදායම් කෙරෙහි යොමු වෙලා ඉතාම සාර්ථකයි. මේ සියලු දේට මඟ පෙන්වන්නේ මහවැලි සීකලාපේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වීම සතුටට කරුණක්. මහවැලි සීකලාපය පොළොන්නරුව අම්පාර බදුල්ල දෙස් පරිපාලනික තුනකින් සමන්විතයි. සාමාන්‍යයෙන් අපේ වාරිමාර්ග වශයෙන් අපේ ස්ථිර වගා කරන බිම් තියෙනවා 2402ක් කුඹුරිනම් විදිහට. මෙර මාස්කන්නේ සිරසියක් ජලය ලබා දීම සමගම සම්පූර්ණ මහවැලි සීකලාපේම විශේෂයෙන්ම ඉතාමත් කඩිනමින් අපි හැකි කන්න පුළුවන් තරම් ඉක්මන් කළා. ජලය ලබා දීමට ප්‍රථම අපි උපදෙස් දුන්නා වර්ෂා ජලයෙන් තමන්ගේ ඇලවෙලි සුද්ධ කරලා පළවෙනිහිය හාලා වගාවල් සූදානම් වෙන්න කියලා. දිවට නිකුත් කිරීමත් සමගම විශාල ගොවීන් සංඛ්‍යාවක් කඩිනමින් වපුරන්න අවතීර්ණ වීමත් එක්කම ඉතාමත් ඉක්මනින් අසන ලීමට අවස්ථාවක් ලැබුණා. අපිත් එක්ක සමගාමීව හිටපු ගොවි මහතුමෝ මොකද කුෂල් දෙමාර්මේන්තුව සහ සම්බන්ධ වෙලා නවීන ගොයම් පැල සිටවන යන්ත්‍ර භාවිතය, ඒ වගේම තමයි වල්පෙල් වල් නිලන යන්ත්‍ර භාවිතය තුළින් කාබිනක පොහොර වගාව ඉදීමත් එක්ක අපිට උසස් අස්සන්නත් එක්කම කිසිම වගාවට කෘමිනාශකයක් යොදපු නැති, වල් නාශකයක් යොදපු නැති, ඒකාබද්ධ පරිබෝධ පාලනය හරහා ඉතාම උසස් වේ අස්සන්න ක්‍රියාගන්න පුළුවන් මේ කන්නේ. දෙහිඅත්ත කණ්ඩියට කෙසෙල් වගාව අමුතු දෙයක් නෙවෙයි. බොහෝ ප්‍රදේශවල කෙසෙල් වගාව ඉතාම සරුයි. කෙසෙල් ලොකු කුඩා කොයි කවුරු අතරත් ඉතාම ජනප්‍රිය පළතුරක්. අපි මේ ඉන්නේ මහවැලි සීකලාපේ සූර්යපුකුණ ගම්මානේ. මේ ඉන්නේ කෙසෙල් වගාවේ බොහොම අත්දැකීම් තියෙන අපේ ගොවි මහත්තයෙක්. කියන්න කෙසෙල් වගාව පිළිබඳ තොරතුරු. සාමාන්‍ය කෙසෙල් වගාව පටන් ගත්තේ මේ සූර්යපුකුණ ගම්මානේ 2000 විතරයි. ඉස්සරෝම අලු කෙසෙල් වගා කරේ. ඒ අලු කෙසෙල් වලට කනම ලෙඩේ ආවා. ඊට පස්සේ අයින් කළා තමයි මේ දැන් සීනි ඇඹුල් කෝලි කුට්ටු කෙසෙල් ව්‍යාපෘතිය කරගෙන යන්නේ. මගේ මම ඩියට ගොවි සංවිධානයේ සභාපති හැටියට මම දන්නවා අපේ හෙක්ටයර් 100කට වැඩිය ගොවි මහතුරු කෙසෙල් වලට යොමු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මේ වී වගාවට වැඩිය වැඩි ආදායමක් ගන්න පුළුවන් මේ කෙසෙල් වගාවෙන්. සාමාන්‍ය එක ගොවියෙක් මාසෙකට රුපියල් 30000ක 40000ක වගේ කෙසෙල් දෙනවා. ඒක ඉතාමත් අමතර ආදායමක් හැටියට තමයි කට්ටිය යන්නේ. කොහෙද අලි කරන්නේ? අලි කරන්නේ මුදලාල්ල විශේෂයෙන් තනකාලිකක් තියෙන මුදලාල්ල එනවා. ඒ මුදලාල්ල තමයි කෙසෙල් අරන් යන්නේ. දැනට වෙළඳපොළක් කියලා මෙහි අලුවි කරන්න අපිට තැනක් නැහැ එකට එකතු කරගෙන. නමුත් මුදලාල්ල තමයි මිල නියම කරලා ඒකට අරන් යන්නේ. දැන් ඇයි මේ එකම කෙසෙල් වගාවේ විවිධ වර්ග කලෝ මේ හදන්නේ? මේ ලෙඩ රෝග පැතිරීම අඩු වෙනවා මේ විවිධ කෙසෙල් වර්ග එනකොට. ඇඹුල්, සීනි කෙසෙල්, කෝලි කුට්ටු එක වර්ගයක් තිබ්බොත් අර ලෙඩ රෝග පැතිරීම වේගවත් වෙනවා, වැඩි වෙනවා. දැන් මේකේ තියෙන්නේ? මේකේ තියෙනවා සීනි කෙසෙල්, ඇඹුල්, කෝලි කුට්ටු, ඒ වගේ කෙසෙල් වර්ග තුන තමයි තියෙන්නේ. මහා වෙනාවල කොට්ටාශයේ කුලරත්න මහතා අපිට ප්‍රදේශයේ ගොවිතැන් පිළිබඳව තොරතුරු ලබා දුන්නා. මෑත කාලේ ගැන කතා කරොත් මහා වෙනාවල කොට්ටාශය මහවැලි කලාප අතරින් විශේෂයෙන් විශේෂ ස්ථාන දිනා ගන්න සමත් වෙලා තියෙනවා. මේ වෙද්දි විශේෂයෙන් හොඳම ගෙවත්ත අපි 2018 වර්ෂයේ හොඳම ගෙවත්ත තේරුණා. ඊළඟට අපි යාන්ත්‍රීකරණය තුළින් බොහොම ඉස්සරහට ගිහිලා තියෙනවා වී වගාවේ. ඊට අමතරව විශේෂයෙන් දැන් විසිතුරු මත්ස්‍ය වගාව වගේ දේවල් වලින් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් කෘෂිකර්මාංශයේ වශයෙන් මහවනාල කොට්ටාශේ අපි හැම විටම උත්සාහ කරනවා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය දිනෙන් දින ඉහළට ගෙනියන්න. විශේෂයෙන් නව ආදායම් මාර්ග උත්පාදනය කිරීම, නව වගාවන් අනුන්වා දීම, ඊළඟ 150ට ද්‍රව්‍ය සහ ආධාර ලබා දීම, ඒ වගේ දේවල් තුළින් අපි ජනතාව ඉදිරියට ගෙනියන්න තමයි අපේ මහවැලි අධිකාරිය බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ගෙවත්ත අපි නිතර කතා කරන මාතෘකාවක්. ටිකක් හිතලා බලන්නකෝ. මේ විදිහට තමන්ගේ නිවස අවට පවත්වා ගන්න හැකිනම් ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව
අපි ජීවත් වෙන ළඟම තියෙන පරිසරය තමයි අපේ ගෙවත්ත. ඉතින් අපේ ගෙවත්ත පරිසරයේ පැවැත්ම එහෙම නැත්නම් පරිසරයේ ස්ථායීතාවයට කරදරයක් නොවන විදිහට අපි ප්‍රයෝජනවත් ගහකොළ වලින් ගෙවත්ත නිර්මාණය කරගත්තොත් ඇත්තටම මේ තියෙන වටිනාකම ඔබ අපි කවුරුත් දන්නවා. ගුණරත්න බණ්ඩා ගොවි මහත්මයාගේ ගෙවත්තේ හැම දෙයක්ම වගා කරලා ඉල්ලවලු පළතුරු මේ සෑම දෙයක්ම හරිම ආදර්ශමත් ජීවිත. මෙහාට ඇවිල්ලා දැන් 90 ඉඳලම මේ වගාව කරගෙන යනවා මන් දිගටම. මායි මයි නෝනායි දෙන්නෙක් අහුවෙලා තමයි ඉතින් කරගෙන යන්නේ. හැම කාලෙම ඉතින් වගාවම තමයි ඉතින්. කුඹුරු වැඩ කරගන්නවා, කුඹුර කරගෙන මේ වත්තත් වගා කරනවා. කිරිහරක් ඉන්නවා. වෙලාව ඉතින් සකස් කරගන්න ඕනේ දැන් වැඩපොළ ඉවරලා ඇඳවෙට ඉන්නවනේ. නිදා ගන්නකොට මේ කල්පනා කරනවා දැන් හෙට කරන්න තියෙන වැඩ කොටස මොකක්ද කියලා. තමුණ්ඩ කරගන්න හොන්තටම පහසු ඇති මේ වෙලාව ඇති කරගන්නවා නම් තනියම කරගන්න පුළුවන්. මිනිස්සුන්ගේ උවමනාවක් නැති මේ වෙලාවේ. මේ මහවැලියෙන් ප්‍රථම ස්ථානයට හම්බෙච්ච සහතික. එතකොට මේ තැත්රේ හම්බුනේ පළවෙනි ස්ථානට. මහවැලියේ හොඳම ගොවියා වශයෙන් තේරිලා කලාප 9ෙම පළවෙනි ස්ථානේ හිමි වුණා. ඒකට හම්බෙච්ච තැග්ග තමයි මේ. දැන් අනෙක් ගොවි මහත්තුරුත් මේ වාගේ උනන්දු වුණොත් කාටත් මේ වාගේ තැගි උපෝග ගන්න පුළුවන්. බලන්නකෝ කුකුළු කොටුව සියල්ල ඉවතලන දේවල් සහ කෝටු ටිකක් විතරයි. සත්තු පාලනය ගුණරත්න බණ්ඩ මහතාට හරිම සමීප දෙයක්. ඒ වගේම තමයි සත්තුන්ට දක්වන ආදරය කරුණාව. මේව බලන අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. අපේ ගෙවත්තටත් පැලයක් දෙකක් හරි එකතු කරන්නට අපිට පුළුවන් නම්. දෙහිඇත කණ්ඩිය මහවැලි ගොවියෝ අපිට පෙන්වලා දෙන්නේ අපි කරන ගොවිතැන කුමක් වුවත් අපි ඒ දේ හරියට කළ යුතු බවයි. වී ගොවිතැන, පළතුරු වගාව, එළවලු වගාව, සත්තු පාලනය, මේ හැම දෙයක්ම. ඉතින් අපි අදට මේ කතාව අවසන් කරනවා. මහවැලි සීකලාපයේ දෙහිඇත කණ්ඩිය ඉඳන් අද අපි ඔබෙන් සමුගන්නවා මිහිකත දිනුව වැඩසටහන තුළින්. ඉතින් ඔබට පුළුවන් අපට ලියන්න අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය ගන්නෝරුව පේරාදෙණිය. හමුවෙමු යලිත් ලබන සතියේ මිහිකත් දිනුව වැඩසටහන තුළින්. අපි එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා ජය සතුට සමග සැනසුම. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 මාර්තු 21 වනදා සිට අප්‍රේල් 5 දක්වා. මෙම දෙසතිය තුළ බෝංචි හෙක්ටයාර් 270ක්, බීට්‍රූට් හෙක්ටයාර් 95ක්, කරවිල හෙක්ටයාර් 131ක්, වම්බටු හෙක්ටයාර් 434ක්, ගෝවා හෙක්ටයාර් 145ක්, මාළුමිරිස් හෙක්ටයාර් 129ක්, කැරට් හෙක්ටයාර් 113ක්, පිපිඤ්ඤා හෙක්ටයාර් 125ක්, ලික්ස් හෙක්ටයාර් 74ක්, මෑකරල් හෙක්ටයාර් 321ක්, වැටකොළු හෙක්ටයාර් 114ක්, බණ්ඩක්කා හෙක්ටයාර් 245ක්, වට්ටක්කා හෙක්ටයාර් 273ක්, රාබු හෙක්ටයාර් 97ක්, පතෝල හෙක්ටයාර් 139ක් හා තක්කාලි හෙක්ටයාර් 169කට වගාව සීමා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේ. Thank you.